සමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් ඒ පුග්ගලට ස්වතම්පදස් චත්තාරියේ තානි යුගානි හොන්ති ඒේ දක්කිනෙ යාසුගතස්ස සාාවකා ඒතේ සුඳින්නානි මහපපළහානිී ඉදම්පිධම්මේ රථ නම් පණී තන් ඒතේන සච්චේන සුවත්තිහෝතුවාසනාවන්ත කාර්මික වූ බෞද්ධ පින්වත් මේ වෙශක් සතිය තුළ ස්වාධීන රූපවානි ආයතනය විචන් සිදුකරන හපන මේරට පිරරට ජීවත්වෙන බෞද්ධ පින්නතුන් උදෙසා මේ හිමි දිරිපාන්දර ධර්ම අනු ශාසනාවකු සඳහා මේ සංවිධානය කොට මේ හිමි දිරිපාන්දර ඔබ ටඇනහෙන්න සලස් වන්නේ. මේ වෙසක් සතිය තුළ බුදුපියාණන් වහන්සේ ඔබ මා ඇතුළු හැම දෙනාටම දේශනා කළේ උණහන්සේගේ ලෝකේ අග්‍ර ශ්‍රේෂ්ට උත්තමයණන් වහන්සේ අපේ බුදුහාමුදුරුව. මේ ලෝකට ශ්‍රේෂ්ඨ පුද්ගලය අපේ බුදුහාමුදුරු ඒ වගේම මේ අවසාන ආත්මය තමයි මේ මම ගත කරන්නේ කියලා අපේ බුදුහාමුදුරුව මේ තුම් බුදු මගුල සිද්ධ වෙච්චි දවසේ අප හැම දෙනාටම නැවත නැවත ප්‍රච්ඥාවෙන් අවබෝධ කරගණ්ඩ කියලා උණුහන්සේ අපිට අනුධානදාරලා තියනවා. කාරුණික වූ පින්වත්නී ඔබ හැම දෙනාම හිමිදිරි පාන්දර හතර පහවෙන කොට අවදි වෙලා තමන්ගේ දරුවන් අවදි කරලා බොහෝම සතුටෙන් යුත්තව උධාන වීරියෙන් යුත්තව දවස අදදවසය කටවුතු සිද්ධ කරන මොහොත. මේ වෙසක් සතියේ වෙනදා පින්වත්ව ඔය ඇත්තු හැම දෙනාම විහාරස්ථානයට පැමිණිලා බෝධීන්වහන්සේ ළඟට පැමිණිලා ධර්මශාලාවට පැමිණිලා මහාසංගරත්නය හමුවෙලා වන්දනමානකොට ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව කියන එක මේ දෙකම මේ උතුම් පෝය දවසේ ඔබ මාපි හැම දෙනාම සම්බන්ධ වෙලා උටාන වීරියෙන් යුත්තව මේ කටයුත්ත උතුම් කටයුත්ත මේ බෞද්ධලෝකගේ හැම දෙනාම සිද්ධ කරන බව ඔබ අපිහැම දෙනාම දන්නවා. වෙසක් සතිය වෙනදා මීට වදා උපකෘසවත් විදිහයට අභිමානවත් විදියට සිද්ධ කරන්ඩ කටවුතු ගිය පෝය දවසේ කිය වෙසක් පෝය දවසේ සෑම විහාරස්ථානයකම සිද්ධ කළා. මේ වර්සයහි මේ උතුම් පෝයේ දවසේ මේ වෙසක් සතියේ පෙන්වත් ඔබ පිහැම දෙනාටම මේ කයවුතු කරන්න බැරි බව හොදට දන්නෝ. මේ කොරෝනා වසංගතය අපේ රටට විතරක්නවේ මුළු ලෝක වසංගතයක් විදිහට අපිුව ඩැහැගෙන අපේ ජීවිතෝලි ලෝකයේ ජීවිතෝලි මිනිසුන්ගේ වන්දිග වන මොහොතක තමයි අපට වෙසක් මංගල්ලය සිහිපත් කරන්න ක්‍රියා කරන්න සිදවෙලාතියෙන්. ඒ එසේ වෙතත් රජය අතිගරු ජනාධිපපුත්තුමන් අගමයතුමන් ආදී පින්නොතුන් ත්‍රයිනිිකායක මහාසංග රත්මය මහනායක හාමුදුරුවරු එක ස්ථානයක එක තැන මේ කටයුතු සංවිධානය කොට කරන්න කියන පණවිඩය මේ ලෝකවාසි ඔබා පිහෙම දෙනාටම මේ වෙන ජනමාධ්‍ය වලින් දැනුමත් කරලා තියෙනවා අවබෝධි කරලා තියනවා. ඒ නිසා ඒ කටවුතු හත්වනිදා සිද්ධවා එ වෙනකොටඒ කටුතු සිද්ධ වෙනවා මේ ස්වාධීන රූපෝහායිනී ආයත නේතුන් හත්විරිද දවසෙහි එවැනි උතුම්පින්කමක් අතිපූජනය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුවන් වහන්සේ වැඩසිටිය චිත්තවියකාශ්‍රම ව්‍යහාරස්ථානයේ ඒ ආගමික සහජීවනය මහා සංගරත්තය පැමිණිලා ඒ ධර්මදේශනාවල් ධර්ම සාකච්ඡා ඒ වගේ භාවනාදී කටයුතු කරන්න සංවිධානය කරලා ඒ කටයුතු ඉදිරියේදී ඒ දිනයට සිද්ධ වෙන බව ඔබ පිහෙම දෙනාම දනගත්ත තියනවා ඔබ එක අවබෝධ කරගන බලන්න ඇති කියන සිතිවිලි පරම්පරාව ඔබ තුළ තියෙන බව අපි පතහාගෙන තියනවා. කාරුුණිකව පින්වත්න මේ වෙසක් සතිය ඔබට නිවසේ ඉඳගෙන ආමිස පූචාව ප්‍රතිපත්ති පූචාව මේ දෙකම අම්මතාත්තත් එක්ක දූදරුවොත් එෙක්ක වැඩිහිටියොත් එක්ක තමන්ගේ නිවසෙහි ඒ කටුතු සිද්ධ කරන්න තමයි අපිට සිද්ධ වෙලාතියෙන්. ඒ බව පින්නත්ව ඇත්තුව හැම දෙනාම මේ වෙන ගොට දන්නවා. ඒ නිසා මේ වෙසක් සතිය තමන්ගේ නිවශේෂ්ඨගන ඉඳගැන පෙහෙවස් සමාදන් වෙලා අට්හංග සීලය දසසීලයේ සමාදන් වෙලා රූපෝහායිනී මේ ස්වාධීන රූපවායනී ආයතනේ විසුරුවා හරින ධර්මදේශනා ධර්මසාකච්ඡා භාවනාදී කටවුතු පින්නතුන්ට නිවසේ ඉඳලා කටයුතුවලට දැ ගතවෙන්ඩ පුළුවන් කෙනෙක්කයි අපගේ විශ්වාසය අපගේ මතය. එයට සමගාමීම තමයි මේ වෙසක් සතිය පුරාම තවස් හතක් පුරාම මේ ධර්මදේශනාවල් ධර්ම සාකච්ඡාවල් අනුශාසනාවල් මේ ආයතනය හරා සිද්ධ වෙන්නේ. එනිසා අපි මහන්සංගරත්නය වසයෙන් අපි බොහොම තුළුවන්ගේ ආශ්රුවාදේ ප්‍රාර්ථනා කරන මේ ආයතනය මේ නිලදරුවන්ට මේ කටයවුතු කරන පි්ඩොතුන්ට මේක තමයි ඉතාම වැදගත් ඉතාම ශ්‍රේෂ්ඨවන දෙනේ අප යමත කරන්න නැතුව ඒ වෙසක් සතියේ කටයුතු කිරීම ඉතාම වටිනාකමත්තියෙනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කල් ලතියෙන්නේ කාර්ණිකෝ පින්වත්නි අප්‍රමාදෝ අමතදදම් පමාදෝ මච්චුනෝ පදන් අප පමත්තානමීයන්තියේ මත්තා යථමතා කියලා බුදු හාන්දුරු දේශනා කළ. ප්‍රමාදවෙන් දෙපා කියලා. ප්‍රමාදවීම කොහොමද කියන එක දැන්ුදටත් ඔබා පිහැම දෙනාටම තේරෙනවා. ඇයි මේ මරණය අපි කරා අපේ ළඟට මැවිලා අපිට අතමානනවා. ඒකේ තියෙන භයානකම පිහැම දෙෙනනාම අවබෝධ කරගන තියනම්. බුදුපියාණන් වහන්සේ මේ උතුනු සද්ධරමය අපිට උගන්නන්නේ ප්‍රමාදවෙන් එපා. හැකි තරන් ඉක්මනින් මේ භවෙන් ඇත්වන්න අයිං වඩ මේ මමය මාගේ කියන කදම්බවසිෙන් අල්ලගන තියන මේ රප මගේ කියන දේවල් ඇස නාසය දිවසරීරයේ කියන පංච ඉන්ද්‍රය ඔබ හිමීට 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 ඉවත් කර ගණ්ඩ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කර අතිනව ගැමුරෙන්. අපේ මේ පංචස්කන්දය ඇස දිවසරීය මේ රූපකාය වෙන්කල්ල බැලුවත්න් පුච්චලයක් සත්ත්වයෙක් කවුරුවත් නෑ පින්ුවත්න්නේ. සම්මුතියක් විතරයි මමය මාගේ කියල සම්මුතියක් විතරයි මේ ජීවිතයේ පුරාම අපිට තියෙන්නේ. අපි ආවෙ තනයෙන් අපි යන්නේ තනියෙන් පින්ුවත්න්නේ. එහෙමනම් ඒ තනිය යනකොට තනීෙන් ආව වගේම තනයේ යනකොට ඉතුර වෙන්නේ බෞතික දේවල් නෙවෙයි ආධ්‍යාත්මික දේවල්. ආධ්‍යාත්මක දේමල් කියන්නේ ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව. ඒ ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාව අග්‍රහ ලෙසයි බුදුපියාණන් වහන්සේ වටිනාකමෙන් යත්තුව තමයි බුදුපියාණන් වහන්සේ ඔබ මාය තුළු හැම දෙනාටම අනුවැදන වඩාරලා තියෙන්නේ අනුවාසනා කල් ලතියෙන්නේ ඔබ පිහැම දෙෙනටම. එහෙමනං ඔබ කල්පනා කරන්න ඕනි මා කවුද මා මොනවගේ පුද්ගලයෙක් ද වගේ හැසට කසේද මා කටයුතු කරන්නේ කසේද මා ජීවත්වයුත්තය කසේද කියන එක බුදුපියාණන් වහන්සේගේ දරුමේ තෙලොහුඳට අවබෝධ කල්ලා තියෙනවා බුදු හාමුදුරන් වහන්සේ. දැ මේ කාලේ තමයි පින්වත්නී අපි හැම දෙනාටම ධර්මය ඔොහොඳට ඇහෙන්නේ ධරයම හොඳට අවබෝධ කරගන්නේ ධර්මය තුළ ක්‍රියා කරන්නේ මේ කාලේ ඇයි අපිට ගෙදරින් එලියට බහින්න බෑ පාරක යන්න බෑ මිනිසුන් අතර ඉන්න බෑ පොදු වාහනයක අපිට යන්න බෑ. පොදු ගැස්සීමකට සාකච්ඡා උගට යන්න බෑ. ඇයි මේ කොරෝනා නිසා ඔබ හැම දෙනාම අසරණ වෙලා ඉන්නේ. අපිට මේ මුණු ආවරණය කර ගැන ඉන්න සිද්ධ වෙලා තිය නේකයි. අපිට මේ අත්ආවරණය කරගැ ඉන්න සිද් වෙලා තියෙන් නකයි මේ විෂබීජයේ ගෑවුණුත් මේ ඇඳමක ගෑවුණු සරීයේ ගෑවුත්. අපිට රෝග බෝයනවා අපින් වත්මි. තිය නිසා අපි මේ ධහමදේශනාවල්වලට මේවා අනුගත කළත් නැතත් මේ මාධ්‍යෙන් හැමවෙලායම ඒ ඇත්තන්ට පින්සිද්ධවෙන්න ඔබව දැනුමත් කල්ලා බුද්ධිමත් කල්ලා ක්‍රියා කරලා තියන බව අපිට පේනෝ. සමහර අයසීයට එකක් විතර නීීත්ත්‍රීති පින්වත්න අනුගමනය කරන්න ගණන් ගන්නෙ නෑ ඇයි ඔබ ළඟට ඔබේ ස්ව ලඟට මරණය යාපු නැඇති නිසා එව ගණන්ගන්නෑ එහෙම හොබැනෑ පින්වත්න්නේ අපි කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් මෙම හොඳට අවබෝදධ කරගඩ ඕනි ක්‍රියා කරන්න ඕන කියන එක මේ වෙසක් සතිය තුළ පින්වත් ඔය ඇත්තෝ හිතට ගන්න ඕනි අපි දන්නවා අනාගතයේ භාරගන්න ඉන්න මේ කුඩා පොඩි දරුවෝ දැරියෝ. ඒඇයට අධ්‍යාපන කටවුතු සිද්ධ කරගන්න විදිහයක් නෑ. ඒකට්ට සතුටින් සමාධානයෙන් පෙන දවගේ ඇවිදින්න සිවිදියක් නෑ සෙල්ලන් කරන්න විදිහයක් නෑ. ඒ වනාට දුවේ පුතේ ගෙදරඉඳන්. තමන්ට පුළුවන් විදිර සතුටෙන් අධ්‍යාපන කටයුතු කරන්න මේ වෙනකොට මේ රූපවානි මාධ්‍යහරා ගුවන්විදිලි මාධ්‍යහරා දරුවන්ගේ ඔබගේ අධ්‍යාපන කටයුතු සම්පාධනය කරලා තියනවා ඒක සතුට්ට කාරණාවක්. එහෙමන මේ වෙසක් සතිය අපේ ජීවිතයේ තුළදී කල්පනා කරම තියෙන්නේ හිතන්න තියෙන්නේ මේ ලෝකස් ස්භාධර්මය තුළින් තමයි අපිට මේවා එන්නේ. ස්භාධර්මයටක්වීකරුණොත් අපි අපිට පෙරලා අපිට පහරගානවා අපි විනාශ කරනවා. දැන් මේ වෙනකොටත් මේ රෝගය කොහෙෙන් ආවද කොහෙෙන් මතුනාද කියන එක නන් දන්නවා නමුත්ොහ. මතු වෙලා ආවාද කියන එක දන්නෙනෑ මේ පරිසරය තුළින් මේ සභාධර්මෙන් අපිට යෝපු දනුමත්්ද කියලා හිතෙනවා. වෙනද අපේ ජීවිතයේ කොයිතරං අපිට ව්‍යාකූලව අපි කටුතු සිද්ධ කරනවාද. අපි අධ බෝගී සුකෝබෝගී ජීවිතයක් ගත කරන්න උදේ ඉඳලා රාත්‍රී, ො එක්ක දෙක වෙනකං අපි කටුතු කරනවා නොදින්දා අපි ඒ කටුතුල් නීතුතලාඉන්නෝ. දැන් තේරෙනවා වඩ ඕනි තේරෙන් ඕනි දැන් තමන්ගේ නිවසේ ලිපපත්තුේ නොකොට තමන්ගේ නිවසෙහි කෑමටිකක් උයනකොට තමන්ගේ නිවසහි කෑම විශ්වාසවන්තව සාදා ගන්නකොට කොයි තරන් ඔබ සතුට්‍ර පත්වෙනවද සතුටින් ඇල්ලි යනවද ඇයි වෙනදාපි තුන්වේලම මේ කන්න බොන්න පුරුදුවෙලා හිටිය අපි මේ කඩවලින් තමයි අපි කන්න බොන්ධ පුරුදු වෙලා හිටිය. එනිසා පින්වත්ව ඒ ඇත්තන්ට ආපස්සට අපිට පුං්චිකාලේ අපේ අම්මතාත්තා විශේෂයම අම්මා උගන්නපු දෙයක් තියෙනවා ඒ තමයි නිවසේ ලිපපත්තු කරන්න තේ හදාගන්න නිවස උයන්න නිවසේ උයලා හැම දෙෙනම කණඩ බොන්න පුරුදු වෙන්න සරල ජීවිතයක් ගත කරන්න කියලා. තින් දැන් ඒ සරල ජීවිතය යංකිසි ප්‍රමාණයකට මේ පින්වත් ඇත්තෝ සිද්ධ කරන බවයි අපගේ වැටහීම අපි දකින විශේෂමදේ. එහෙමනම් මේ හිමිදිරි පාන්දර මේ ධර්මය අහන මේ පින්වත් හැම දෙනාම කල්පනා කරන්න අපි ඉන්නේ මේ ලෝකයේ තියෙන උතුම් රටක තමයි අපි මේ ජීවත්ව වෙන්නේ. මේ ෝ ලෝකයේ කොයි තරන් රටවල් බලවත් වනත් මේ ශ්‍රී ලංකාවට අපේ මවබුමිට මාතෘ බොහොමියට සමකරන්න රටක් නෑ පින්වත්ත. ඇයි හෙම වෙන්න හේතුව. අපි ස්භා ධර්මයට හරි ගෞරු කරනවා. ගහ කොලට ගරු කරනවා. මේ පොළොවට ගරු කරනවා. ඒවගේම අපේ ජීවිතයේ තුළදී අපි ධර්මාණුකූලෝ ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. ඇයි අපි උදේට බුදුහාරුවන්ට පාන පත්තු කොන්නවා. අපි දවල්ට බුදු හාමුදුරන් ධානපාත්‍රයක් පූචා කරනවා. අපි රාත්‍රීයට, ුදු මුදුරුවන්ට පහන පත්තු කල්ලා මල්ටිකත් තැම්පත් කල්ලා අපි බුද්ධ වන්දනාව කරනවා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ. ඒ බුදුපාණන් වහන්සේට දමස්කාර වේවා කියන සිතිවිලි පරම්පරාවෙන් තමයි බුද්ධධම්ම සංඝකේවන තිවිදරත්නය ආශිරවාදය ඔබ විසිං ලබාගන්නේ. මේ දමස්වල ඔි හැම දෙෙනනාටම විහාරස්ථානයක් පාසාම ගයක් පාසාම බුදුගුණ සජ්්‍යායන වෙනෝ. බුදුගන අනුගමනය කරනවා. බුදුගුණෝල්ට මූලික තැනදීලා කටයුතු කරනවා. ඒ තුළ විශේසේම පින්නතුන් හැමදනාම දැම් පුරුදුවෙලා ඇති පුහුණු වෙලා ඇති අධිස්්ටානින් තමන්ගේ නිවසේ රතන සූත්‍රය සජ්්‍යායනා කරන්න. ඇයි රතන සූත්‍රයේ සජ්්‍යායනා කරන්න කියලා. අපේ බුදුහන් අමුදුරුවෝ මේ දහරම උගන්නලා තියෙන්නේ. ඔබට දුුකක් කරදරයක් විපතක් ආපුහාම නිවසේ සජ්්‍යායනා කරන්න, හැම දෙෙනාත් එක්කම සද්ධයානය කරලා මේකේ ආංශරුවාදේ ලබන්ඩ කියන එක අපේ බුදුපියාණන් වහන්සේ කරුණාව මහත්කරුණා මෛත්‍රයෙන් යුත්තව එදා විශාලා මහනුවර මේ වගේම තුම්බියක් ඇති වුණා අද වගේම ඒ තුම්බිය ඇතිවෙච්චි අවස්ථාවේ මිනිසුන් මැරිලා වැටෙන මිනිසුන් විනාසවීමට පත් වනාා. බුදුපාණන් වහන්සේ ඒ ප්‍රදේශයට වැඩම කල්ලා දරුබහන්දාාගාරික ආනන්දහා හාමුදුරුවෝ මහහා සංගරත්නයත් එක්ක මේ රතන සූත්‍රය යානී දභූතා නිසමාගතානී බොහම්මා නිවායා නිවාන්තලික්කේ තතාගතං දේව මනුස්ස පූජිතන් බුද්ධං නමස්සාම ස්වත්්‍යහෝතුූ කියන බුද්ධ දම්ම සංග කියදන මේ ගාතාරත්නය සජ්ජායනා කල්ලා පිරිත් පැන්කොට මුලු ප්‍රදේශයටම ඉහලා ඒ තිවුණාව දුක් බය රෝග කියනේවා ඉවත් කර බවයි බණපොතේ සඳහාන්ුවෙන්ඩේ. ඒ සත්‍යත් තියෙනවා පින්වත්මි. ඒකේ යථාර්ථවාදීව ශක්තියක් තියෙනවා. ඔබ නිවසෙහි මේ ප්‍රථන සූත්‍රයේ සජ්්‍යායනා කල්ල එකසියට වරක් සජ්්‍යායනා කොළොත් ඔබ පිරිත්කළොත් ඔබට එහෙ පිරිත්පැන් පාවිච්චි කිරීමෙන් ඒවගේම ඒවා පරිහරණය කිරීමෙන් ඔබට ඇතිවෙන දුක්බය රෝග කියන ඒවාක්. මේ තුළින් නැතිවෙන බව අත් දැකීමෙන් හා පලපුරුද්දෙන් අපි දන්නවා. අපිට තියන්න වූමනාවතියන්නේ උටාන වීරිය යිතියෙන් දෝනි. ඒ සඳපි කටූතු සිද්ධ කරන්ඩෝනි. ඒ බව ඔබ අවබෝධ කරගණ්ඩෝනි මේ වෙලාවේ කල්පනා කරන්න, මේ ස්වාධීන රූපෝවානී ආයතනින් සිද්ධ කරන මේ උතුම් ගර්මදේශනාවල් ඔබ ශ්‍රවණය කරනව ඇති. ඔබ පිළිපදිනව ඇති ඔබ ඒ පිළිපැදලඉවරලා එහි තියෙන ගුණාත්මක භාවය ඔබේ ආධ්‍යාත්මය බලවත් කරගන්නවා ඇති කියනෙ විශ්වාසය අපට තියනවා. ඒ නිසා කල්පනා කරන්න. මේ රතන සූත්‍රය ආදේශ කරගන, මේ රතන සූත්‍රයෙන් ඔබට යහපතක් පෙනවනං. ඒ යහපත ඔබට මයි අපටමයි. ඒ සිතලි පරම්පරාව හදවතේ ඇතිකරගෙන. මේහි බිදිරිපාන්දර මේ ධර්මාන් ශාසනාවෙන් ඔබට යමක් ලබන්ඩ පුළුවන්නන් අධ්‍යැකීමක් ගන්න පුළුවන්න අන්ශාසනාවල් ලබාගන්න පුළුවන්නන් ඔබේ හිතකය වචනය කියෙන තුන්දර පැහැදිමිකින් ආධ්‍යාත්මය ගොඩනගාගන්න ඒ ගොඩනාගාගැන ඔබේ ජීවිතය හපත් කරගන්න අවසානයේ, බුදුපාණන් වහන්සේගේ පිහිට ධර්මය පිහිට මහාසංගරත්නය පිහිට සදයක දෙවියන්ගේ පිහිට ආශුරුවාදය ඔබට මේ හිමිදිරි පාන්දර ඇති ඇතිවා ඇතිවේවා කෙල් පත්තනා කරන්න.